ආයිබෝන් ඔබල හැමෝටම ඔන්න මං අදත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපේ channel එක බලන්න ඇවිල්ලා ඔයාලා හැමෝම ඉතමත් ආදරෙන් පිළිගන්නවා. අද මං ඇවිල්ලා ඉන්නේ ඉතමත් රසවත් කෑමක් අරගෙන මේ කෑම හදාගන්න ඉතමත් පහසුයි වැඩි වෙලාවක් යන්නේ ඕගලන්ට විනාඩි 10න් වගේ මේ කෑම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ වගේම තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe කියන බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඒක ළඟින්ම තියෙන bell icon එකත් ක්ලික් කරන්න. එතකොට ඕගලන්ට අපේ videos එවිලම් බලා ගන්න පුළුවන්. ඉස්සලාම temperature හදාගන්නේ මං හදන්නේ temperature අවශ්‍ය කරන ද්‍රව්‍ය විදිහට මම මෙතන අරගෙන තියෙනවා කරපිංච ටිකක් මේ විදිහට චූටියට කපලා ඒ වගේම වේලිච්ච මිරිස් මේ විදිහට චූටියට කපලා තියෙනවා ඊළඟට මං අරන් තියෙනවා ලුණු ගෙඩි භාගෙත් මම පොඩියට කපාගෙන තියෙනවා තව මම අරන් තියෙනවා ලුණු කොළ ටිකක් මේ ලුණු කොළ ටිකත් මේ විදිහට හීනියට කපාගෙන තියෙනවා ඊට පස්සේ මම අරන් තියෙනවා රතු පාට මිරිස් කරලක් මාළු මිරිස් කෑල්ලක් අරන් තියෙන්නේ ඒකත් මම චූටියට මේ විදිහට කපාගෙන තියෙනවා ඊට පස්සේ මම මෙන්න මේ විදිහට භාජනයක් ගන්නවා භාජනයක් අරගෙන ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික රත් වෙනකන් තියෙනවා තෙල් එක හොඳින් රත් වුණාට පස්සේ ලුණු මේ විදිහට එකතු කර ගන්නවා ඒක චුට්ට වෙලාවක් බැදෙන්න තියලා ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කරපිංචත් මේ විදිහට ඊළඟට මම එකතු කරනවා මේකට කපාගත්තු මිරිස් ටික මෙන්න මේ විදිහට ඊළඟ මම එකට ලුණු කොළ ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා මිරිස් වේලිච්ච මිරිස් ටිකත් එකතු කරගෙන ඊට පස්සේ මේකට ලුණු තේ හැඳි එකක් විතරක් එකතු කරගෙන හොඳින් බැද ගන්නවා මෙතන අපි හදාගත්ත tempura හදුවා. ඉතින් ඕගොල්ලෝ මේක පැත්තකින් තියලා තියන්න. ඉතුරු වැල් ටික කරනකම්. ඊළඟ මම බිත්තර කිරි දෙකක් මෙන්න මේ විදිහට අරගෙන ඒක හොඳින් කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම පිටි කෝප එකමාරක් මෙන්න මේ විදිහට අරගෙන ඒකට කහ තේ හැඳි එකක් මෙන්න මේ විදිහට දාලා ඒක හොඳින් කලවම් කර ගන්නවා. ඒ අතරදි මම උකු පොල් කිරි කෝප දෙකක් හදාගෙන තියාගෙන තියෙනවා පැත්තකින් ඒකත් මේ මිශ්‍රණයට ටික ටික කලවම් කරමින් හොඳින් මේක කලවම් කර ගන්නවා ඉතින් මෙන්න මේ විදිහට චුට්ට චුට්ට එකතු කර කර ඕගොල්ලෝ මේ මිශ්‍රණය කලවම් කර ගන්න මෙන්න මේ විදිහට මේ විදිහට ටික ටික පොල් කිරි එකතු කර ගනිමින් හොඳින් කලවම් කර ගන්න. ඊළඟට මම මේ විදිහට බිත්තර දෙකත් එකතු කර ගන්නවා. ඒකත් එකතු කරගෙන මිශ්‍රණය මෙන්න මේ විදිහට කලවම් කර ගන්නවා. දැන් මම කරන්න හදන්නේ පැත්තකින් තියලා අපේ tempura අරගෙන ඒකත් මේකට මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කර ගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපි හදපු මිශ්‍රණය පේන්නේ. ඉතින් දැන් මම ඊළඟට කරන්න හදන්නේ රොටි ටික හදාගන්නයි. ඉතින් ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට non-stick භාජනයක් ලිපෙන් තියලා
ඒකට තෙල් බිඳුවක් විතර මේ විදිහට දාගෙන තෙල් ටික මෙහෙම භාජනයේ වටේ තවර ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හැන්දක් අරගෙන ඒ හැන්දට මෙන්න මේ විදිහට රොටි එක දාගන්නවා. චුට්ටක් ඔගොල්ලෝ ලස්සනට මෙන්න මේ විදිහට වටේ කරකව ගන්න හරියට ඒක එන්නේ නැත්තම් දැන් බලන්න රොටි ලස්සනට පිච්චෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ හොඳින් පිච්චුනාට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. දැන් ඔන්න මම එක රොටියක් හදලා ඉවරයි. න ඊළඟ රොටියක් දානවා. ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද හරියටම හදාගන්නේ කියලා මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයගලන් කියන තවත් දෙයක් තියෙනවා. මේ රොටි ටික හදාගද්දි ඔයාලා ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. චුට්ටක් අඩුවෙන් තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම රොටි ටික හදාගන්නේ. ඇත්තටම මේ රොටි එක හදන්න හරීම පහසු වලට පේනවා ඇති. කොච්චර ලේසියෙන් මම මේක හදාගන්නවද කියලා. ඒ වගේම හරීම රසයි. සනට ආවා. ඒ වගේම හරීම ලේසියෙන් මම මේක හදාගත්තා. ඉතින් ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ රොටි කන සම්බෝලේ හදාගන්න හැටි. ඉතින් අපි බලමු සම්බෝලේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ලස්සන ලස්සන කිරි රොටි ටික මේ බලන්න හරීම සොෆ්ට්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ රොටි එක කන්න රසම රස සම්බෝලයක් හදාගන්න විදිහයි. අපි බලමු කොහොමද සම්බෝලේ හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම සම්බෝලේ හදාගන්න මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා පොල්. පොල් ටික මෙන්න මේ විදිහට මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ විදිහට චුටි ලුණු කෑල්ලක්. ඒකත් එකතු කරගන්නවා. ඊළඟට මම මේ විදිහට සුදු ලුණු බික් දෙකක් අරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු මෙන්න මේ විදිහට මේ සැහඳි එකහමාරක් විතර. ඊළඟට මම ලුණු තේ හැඳි එකකුත් මේ සම්බෝලේට එකතු කරනවා. ඊළඟට මම එකතු කරන්නේ කලින් දී කරගත්තු සියඹල ටිකක්. ඒකත් මම මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේ සම්බෝලේ බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. ඉතින් මේ දෙන්න අපි හදාගත්තු රසම රස අපේ සම්බෝලේ. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ video එක නැරඹුවට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.